ස්මාර්ට් ෆෝන් එක කියන්නේ අපි හැමෝටම නැතිවම බැරි දෙයක් වෙලා. නමුත් ලංකාවේ ස්මාර්ට් ෆෝන් ටිකක් මිලින් අධිකයි. ඒ වගේම හොඳ ෆෝන් එකක් තෝරගන්න ටිකක් අමාරුයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ රුපියල් 40000ට අඩුවෙන් ලංකාවේදී මිල දී ගන්න පුළුවන් හොඳම ෆෝන් පහක් ගැන. අපේ channel එකට subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න මේ වගේ latest product reviews ඔයාලා බලන්න පුළුවන්. Samsung Galaxy A20s කියලා කියන්නේ HD resolution තියෙන ඒ වගේම 6.5 inches infinite display එකක් තියෙන ෆෝන් එකක්. 8 megapixel ultra wide camera එකක් ඒ වගේම 13 megapixel main camera එකක් ඒ වගේම 5MP depth camera එකක් මේක බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ battery එක ගැන කතා කරනවා නම් milliampere 4000ක battery එකක් තමයි තියෙන්නේ. ඒ වගේම volt 15ක fast charging පහසුකම ඔයාලට හම්බ වෙනවා. ඔට්ටකෝ ප්‍රොසෙස් එකක් තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ ෆේස් රෙකග්නිෂන් ඒ වගේම fingerprint පහසුකම ඔයාලට මේකෙදි හම්බ වෙනවා. Xiaomi Redmi Note 9 කියලා කියන්නේ quality design එකක් වගේම premium look එකක් තියෙන ෆෝන් එකක්. ඉතාමත් හොඳ කැමරා setup එකක් බලා ගන්න පුළුවන් 108 megapixel plus 12 megapixel plus 5 megapixel plus 2 megapixel කැමරා setup එකක් තමයි තියෙන්නේ. 6.5 inches full HD display එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 24:9 ratio එකක් මේකට තියෙනවා. 32 megapixel selfie camera එකක් තමයි මේක බලා ගන්න හම්බ වෙන්නේ. In display fingerprint පහසුකම අපිට බලා ගන්න පුළුවන්. 30 watt fast charging පහසුකමක් හම්බ වෙනවා. ඒ වගේම dual sim card slot එක අපිට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ top side එකේ. ඒ වගේම audio jack port එකත් අපිට බලා ගන්න පුළුවන්. Snapdragon 730G processor එකක් තමයි මේකට තියෙන්නේ. Performance එක ඉතාමත් හොඳ ෆෝන් එකක්. ඒ වගේම ඉතාමත් හොඳ battery life එකක් මේ ෆෝන් එකට තියෙනවා. milliampere 5000 battery එකක් තමයි මේ ෆෝන් එකට තියෙන්නේ. Huawei Y9 Prime කියලා කියන්නේ 6.59 ultra full view display එකක් තියෙන ෆෝන් එකක්. Auto pop-up වෙන 16MP selfie camera එකක් මේක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ultra wide mode එකක් මේකේ තියෙනවා. ඒ වගේම type c usb port එකක් ඒ වගේම 3.5 mm audio jack port එක මේක බලා ගන්න පුළුවන්. කැමරා setup එක ගැන කතා කරනවා 16 megapixel 8 megapixel 2 megapixel camera setup එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එකත් ඔයාලට රුපියල් 40000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. Samsung Galaxy M21 කියලා කියන්නේ milliampere 6000ක battery එකක් තියෙන ෆෝන් එකක්. type c fast charging පහසුකම හම්බ වෙනවා. 48 megapixel camera එකක් මේ ෆෝන් එකට තියෙනවා. 8 megapixel plus 5 megapixel camera setup එකක් බලා ගන්න පුළුවන්. ultra wide lens එකක් මේ ෆෝන් එකේ තියෙනවා. ඔයාලට හොඳ wide image එකක experience එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ 4K video record කරන්න පුළුවන්. 20 megapixel front camera එකක් තමයි තියෙන්නේ. 16.21 cm 6.4 inches AMOLED infinite display එකක් මේක බලා ගන්න පුළුවන්. full HD resolution display එකක් තමයි තියෙන්නේ. 91% ratio එකක් මේකට තියෙනවා. 8.9 mm sleek design එකක් තමයි තියෙන්නේ මේ ෆෝන් එකට. ඉතාමත් හොඳ ප්‍රොසෙස් එකක් මේක බලා ගන්න පුළුවන්. 2.3 GHz octa-core ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එක version 2කින් මිලදී ගන්න පුළුවන් 6GB RAM 128GB version එක. ඒ වගේම 4GB 64GB version එක වාර මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. Motorola G8 Plus කියලා කියන්නේ ඉතාමත් හොඳ කැමරා setup එකක් තියෙන ෆෝන් එකක්. 48 megapixel camera එකක් තියෙනවා. night vision එකේ දුනත් ඔයාට ඉතාමත් හොඳට clear photo ගන්න පුළුවන්. ඒ වගේම ultra wide action camera එකකුත් මේකේ තියෙනවා. ඉතාමත් හොඳ sound quality එකක් තියෙන dual stereo speakers තමයි තියෙන්නේ. ඉතින් ඉතාමත් හොඳ performance එකක් තියෙන එක phone එකක් තමයි Motorola G8 Plus කියලා කියන්නේ. ඔයාට මේක රුපියල් 40000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරේ ලංකාවේදී රුපියල් 40000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් ඉතාමත් හොඳ smartphone පහක් ගැන. වා මේ වීඩියෝ එක කැමති නම් අනිවාර්යෙන් තව කෙනෙකුට බානිෂා කරන්න. ඒ වගේම තමයි අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැම්ම subscribe කරලා bell notification එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ latest product reviews වාර බලන්න පුළුවන්. Thank you හැමෝටම මේ වීඩියෝ එක බැලුවට.